සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල පෝගඩ සුළු පිපිරීමක් කටුනායක සුරක්ෂිතයි අසත්‍ය ප්‍රචාරවලට නොරවටෙන්නේයි ජනතාවගින් නිල්ලීමක් මෙහෙයුම් අකණ්ඩවම ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාවේ 8500ක් සෑම සහයක්ම ලබා දෙන බවට ලෝක නායකින්ගෙන් ජනපතිට ඇමතුම් වසර 5කට පසු අඩුම වෙළඳ හිගිය පෙබරවාරි මාසයේදී රුසියා උතුරු කොරියා නායක සාකච්ඡා ආරම්භේ දිවයින පුරා ආරක්ෂාව තර කර ඇති බැවින් කිසිඳු බියක් ඇති කර නොගන්නා ලෙස ආරක්ෂකාංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කට කතාවලට නොරැටවෙන ලෙසයි ඔවුන් තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කටුනායක ගුවන්තොටුපළ සුරක්ෂිත බවත් එහි කිසිඳු ගැටලුවක් නැති බවත් ගුවන්තොටුපළ පාලන අධිකාරිය අවධාරණය කරනවා. ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර ඇති අතර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ගුවන්තොටුපළට යන මාර්ගයේ පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි ආරක්ෂකාංශ සඳහන් කරන්නේ. මාර්ග බාධක යොදා සිදු කරන සෝදිසි මෙහෙයුම් අකණ්ඩව සිදු කෙරෙනවා. හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නැති බව පොලිසිය අවධාරණය කරනවා. ඕනෑම තත්වයකට මුහුණ දීම සඳහා පොලිසිය මෙන්ම ආරක්ෂකංශ සූදානමින් සිටිනවා. සිය කටයුතු වලට සහාය දක්වන ලෙස ආරක්ෂකංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයින පුරා ආරක්ෂාව තර කර ඇති බැවින් කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස ආරක්ෂක අංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කට කතාවලට නොරවටන ලෙසයි ඔවුන් තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කටුනායක ගුවන්තොටුපළ සුරක්ෂිත බවත් එහි කිසිදු ගැටලුවක් නැති බවත් ගුවන්තොටුපළ පාලන අධිකාරිය අවධාරණය කරනවා. ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර ඇති අතර පොලිසියට ලැබුණ තොරතුරකට අනුව ගුවන්තොටුපළට යන මාර්ගයේ පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. පූගොඩ අධිකරණයේ පිටුපස හිස් ඉඩමක පිපිරීමක් සිදුව තිබෙනවා. ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මේ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. මෙය ඉතා සුළු පිපිරීමක් බවත් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. මේ අතර කිතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට අදාළ පරීක්ෂණ සඳහා තවත් සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. බණ්ඩාරගම තිරප්පනේ තෙල්දෙනිය වත්තල රක්වාන වවුනතිව් බලන්ගොඩ මාතලේ සහ මීගලෑව යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගමදී අත්අඩංගුවටගත් මොහොමඩ් මහරුෆ් මොහොමඩ් රසූල් නැමැති පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සහකාර රථවාහන පාලකයෙකු ලෙස කටයුතු කළා. දක්ෂින අධිවේගී මාර්ගයේ ගැලණිගම කාර්යාලයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ දේශනවලට ඔහු සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. එබෙන්ම සහරන් හෂීම් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධතා පවත්වා ඇති බවටද තහවුරු වී ඇති බවට පොලිසිය පවසනවා. දක්ෂින අධිවේගී මාර්ගයේ සංචාරක පොලිස් කොට්ටාසේ අධ්‍යක්ෂ ජයන්ත පුෂ්පකුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුවයි මොහු අත්අඩංගුවට ගැනුණේ. මේ අතර බලන්ගොඩ කිරිමැටතැන්න ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීද සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. පාර්ලිමේන්තු අවසරපත්‍ර 6ක් පාර්ලිමේන්තු මාර්ග සිදියමක් සහ ජීව උණ්ඩ ඔහු ළඟ තිබී සොයාගෙන තිබෙනවා. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පරිගණක ජංගම දුරකථන සිම් කාඩ්පත් බැංකු කිහිපයක ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සැකකරිත උපකරණ සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එම නිවසේ තිබූ කැබ් රථයද පොලිස් බහරයට ගැනුණා. සැකකරු බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. මාදම්පේ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහු සතුව තිබූ වෑන් රථයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 44ක් වන ඊජිප්තු ජාතිකයෙක්. සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුල ඩ්‍රෝන යානා සහ ඩියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටු වීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. නැවත දැනුම් දෙනතුරු එම තීරණය ක්‍රියාත්මකයි. රට තුල මතුවැති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ඩ්‍රෝන යානා සඳහා මේ වන විට සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කර ඇති සියලුම අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
සැකකටයුතු ස්ථාන හා පුද්ගලයන් පිළිබඳ ලැබුණු තොරතුරු අනුව ප්‍රදේශ කිහිපයක පරීක්ෂා කිරීම සිදු කෙරුණා. නිර්නාමික දුරකථන ඇමතුම් මගින් අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ. අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ බස් නැවතුම් පොලක සැකකටයුතු යමක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිසිය එහි බස් රථයක් පරීක්ෂා කළා. ඒ අනුව සැකකටයුතු ලෙස කම්බියකින් බඳින ලද කාඩ්බෝඩ් පෙට්ටියක් සොයා ගැනීමට හැකි වුණා. අම්බලන්තොට හා හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු දැනුවත් කර බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එම ස්ථානයට ගෙන්වීමට කටයුතු කළා. මෙහිදී කළ පරීක්ෂණවලින් හෙළිවුණේ කිසියම් පුද්ගලයෙකු ජනතාව බිය ගැන්වීමේ අරමුණින් මෙම පාර්සලය සකසා ඇති බවයි. මෙම ක්‍රියාව සිදු කළ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අම්බලන්තොට පොලිසිය ප්‍රකාශ කළේ. රත්මලාන ප්‍රධාන මාර්ගයේ එයා මන්සන්දිය අසල පැය ගණනාවක් තිස්සේ නවතා තිබූ වාහනයක් පිළිබඳ ලද තොරතුරකට අනුව ගුවන් හමුදාව හා පොලිසිය එක්ව පරීක්ෂණයක් සිදු කළා. එහිදී වාහනයේ හිමිකරු තහවුරු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බෝම්බ නිෂ්ක්‍රීය අංශය ගෙන්වීමට කටයුතු කළා. පසුව අනාවරණය වූයේ වාහනය තුළ කිසිදු ආකාරයේ පුපුරන ද්‍රව්‍යයක් නොමැති බවයි. අනතුරුව එහි හිමිකරු එම ස්ථානයට පැමිණියා. පසුව වාහනයද සමග ඔහු පොලිසිය භාරයට පත් කෙරුණා. නිවිතිගල යක්දෙනිවත්ත ප්‍රදේශයේ වෙළඳ සැලක් ඉදිරිපිට සැකකටයුතු පාර්සලයක් තිබෙන බවට ආරක්ෂකංශ වෙත තොරතුරක් ලැබී තිබුණා. කුරුවිට යුද හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ ගෙන්වා එය පරීක්ෂා කිරීමට කටයුතු කළා. ඔරලෝසුවක් වයර් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගඩොල් කැට කිහිපයක් එහි තිබී සොයා ගැනුණා. පසුව සිදු කළ පරීක්ෂණවලින් හෙළිවුණේ මෙය ආරක්ෂකංශ නොමග යැවීමට හා ජනතාව බියටපත් කිරීමේ අරමුණින් සැලසුම් කළ එකක් බවයි. අනුරාධපුරයේ පිහිටි උතුරුමැද පළාත් සභා පරිශ්‍රය විශේෂ සෝදිසියකට ලක් කෙරෙනවා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම පරීක්ෂා කිරීම සිදු කෙරෙන්නේ. එෙහිදී පළාත් සභා සේවකයන් ආරක්ෂාව සහිතව එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව සෝදිසිය කිරීම සිදු කෙරෙනවා. ආරක්ෂාව තහවුරු කිරීම සඳහායි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ. පවත්නා තත්වයේ මත ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා සමාජිකයන් 8500ක් පමණ යොදවා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය සුමිත් අතපත්තු මහතා පවසනවා. ඉන් 6500ක් යුද හමුදා සමාජිකයන් වන අතර ඉතිරි 2000 ගුවන් හමුදා සහ නාවික හමුදා සමාජිකයන් බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළා. ඊයේ සවස 6 පැය සිට අද උදේ 6 පැය දක්වා විශේෂ සිවිල් හමුදාවට වාර්තා වෙලා නැහැ. ඒ වගේම ඊයේ දවස ගත්තත් පිපිරීම් ගැන කටකතාවක් පැතුරුණා. ඒ පිපිරීම් බෝම්බ පිපිරීම් නෙවෙයි. අර සේෆ් ඕපනින් කියන එක. ඒ කියන්නේ වාහනයක් නවත්තලා තිබුණාම ඒ අපිට අරගන්න බැරි නම් පොඩි පිපිරීමක් කරලා ඒක අරගන්නවා. ඒ සිදුවීම සමග වාර්තා වුණේ. ඒ නිසා කටකතාවලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටිනවා. හමුදාව ඊයේ දිනේ විතර ආරක්ෂාව තවදුරටත් වැඩි කරලා තියෙයි. හිතියේ 5000ක පමණ බඩපිරිස් ප්‍රමාණයක් මේ වෙනකොට 6500කට ආසන්න ප්‍රමාණයක් අපි සිදහම්දායෙන් පමණක් පරිපිරිසිදුවා තියෙනවා. හදිසියේ නීති යටතේ අපි ක්‍රියාත්මක වෙනවා. පිපිරීම් වලින් තුවාල ලැබුවාන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු උපරිමයෙන් සිදු කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මියගිය අයගේ දේහන් ලබා දීමේ කටයුතුද ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට උපරිම පියවර ගත් බව ඒ මහතා සඳහන් කළා. ITN 7 වන පැය වැඩසටහනට එක්විමිනුයි අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේ. ඊයේ වන විට රෝගීන් 180ක් ඉන්නවා රෝහල් කීපයක. මේකෙන් 35ක් දැරි සත්කාරයකවල පසු වෙන්නේ. ජාතික රෝහලේ 84ක් ඉන්නවා. ඒ වගේම දැරි සත්කාරයකවල 21ක් ඉන්නවා. මඩකලපුව ශික්ෂණ රෝහලේ 31ක් ඉන්නවා. දරි සත්කාරිකකවල 7 දෙනෙක් මීගමුව මූලික රෝහලේ වාට්ටුවල 20ක් සහ දරි සත්කාරික ඒකවල 3 දෙනෙක් ඒ වගේම උතුරු කොරඹ ශික්ෂණ රෝහල ගත්තොත් එහෙම වාට්ටුවල 6 දෙනෙක් සිටිනවා ළමා රෝහලෙත් දැනට 8 දෙනෙක් ඉන්නවා 7 දෙනෙක් දරි සත්කාරිකකවල ඉන්නවා ඊයේ වෙනකොට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ මෘත ශරීරාගාරයේ නිදහස් කළා තියෙනවා 92ක් සහ තව 18ක් අඳුරාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව 110ක් පමණ තමයි සම්පූර්ණ ශරීර වශයෙන් අපිට තියෙන්නේ. නමුත් ශරීර කොටස් තියෙනවා. ඉතින් ඒකට අපිට ගත්තාම මරණ වාර්තා වෙන්නේ 290 ඉඳලා යම් සමහර 300ක් වගේ වෙන්න පුළුවන්. නිශ්චිතව කියන්න බෑ. මට අත වශයෙන් කියන්න පුළුවන් ඒ අවස්ථාවේ කැෂුවල්ටිස් ඒ අය 99ක් මේ ගිලන් රථවල තමයි මේ අවස්ථාවේ
ගෙනාවේ. ඒකට අපේ රෝහල් පද්ධතියේ ගිලන් රට අපි යෙදුවා. අපිට හොඳ ප්‍රමාණයක් ගිලන් රට තියෙනවා දැන්. ඒ වගේම අර 1990 ගිලන් රට යෙදුවා. අත වශයෙන්ම සමහල්ලාවට ඒ 1990 කොළඹ ඉඳලා මීගමුවට ගිලන් රට යවුවා. අවශ්‍ය පරිදි ගිලන් රට හොඳින් භාවිතා කරයි. රටතුල මතුවැති තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමාගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුව අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. මෙවන විට එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද සර්වපාක්ෂික සමුළුවට එක්ව සිටිනවා. මේ අතර සර්ව ආගමික කමිටුවද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම සහයක්ම ලබා දෙන බව ජගත් මහලේකම්වරයා ඇතුළු ලෝක නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහතික වී තිබෙනවා. ලෝක නායකයින් දුරකථනයෙන් අමතමින් ජනාධිපතිතුමා වෙත මේ බව දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. එක්සත් ජාතීන්ගේ මහලිකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමා වෙත විශේෂ දුරකථන ඇමතුමක් ලබා දෙමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුණු ප්‍රහාර පිළිබඳ තම බලවත් කනගාටුව හා සංවේගය පළ කරන බවයි. මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දී හැකි සෑම සහායක්ම ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ මහලිකම්වරයා පොරොන්දු වී තිබෙනවා. මෙම ඛේදජනක සිදුවීමෙන් මියගිය සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය සංවේගය පළ කර සිටින බවත් තුවාල ලැබුවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ජගත් මහලිකම්වරයා ප්‍රකාශ කළා. මේ අතර පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි සහ තුර්කි ජනාධිපති රිචෙප් තයිප් එර්දුගුන් යන මහතුරුන්ද ජනාධිපතිතුමා වෙත දුරකථනයෙන් අමතමින් සිය කනගාටුව සහ සංවේගය පළ කළා. ඔවුන්ද අවධාරණය කළේ ත්‍රස්තවාදය දැඩි ලෙස හෙලා දකින බවයි. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ කටාර් එමීර්වරයා වන ෂේක් තමීබ් බින් අහමද් අල්තානි මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් කනගාටුව සහ සංවේගය පළ කළා. මෙම දුෂ්කර අවස්ථාවේ තමන් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටින බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ පැවැත්ුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහජන නියෝජිතයන් රජයක් හැටියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙක් හැටියට වගකීමෙන් මේ කාර්යයට මුහුණ දීමට ගන්නා ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කරා. ඉදිරි සතිය ඇතුළත ඒ ක්‍රියාමාර්ග සියල්ල අරගෙන හමාර කරන්න බලාපොරොත්තු රටේ සිදුවන අවසනාවන්ත තත්ත්වය පිළිබඳව කරුණු සාකච්ඡා කරා. අතිගරු ජනාධිපතිතුමා විශේෂිත කරුණු රාශියක් දැනුවත් කරා. විශේෂයෙන්ම ආරක්ෂක අංශයේ ප්‍රතිසංවිධානයක් කරන්න කටයුතු කරලා තියෙනවා. හෙට අනිද්දා වෙනකොට රටටම දැනගන්න පුළුවන් වෙයි. කණ්ඩායමක් හැටියට අපි තීරණයක් ගත්තා. අපි 30 දෙනාම අතිගරු ජනාධිපතිතුමාට මේ ජාතික ආරක්ෂාව තර්කිරීම සම්බන්ධයෙන් එතුමාට අවශ්‍ය පූර්ණ ශක්තිය අපි ලබා දෙනවා. දැන් කෙටි විරාමයක්. වසර පහකට පසුව මාසයකදී වාර්තා කළ අඩුම වෙළඳ හිඟය පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2013 වසරේ ඔක්තෝබර් මාසයේදී අඩුම වෙළඳ හිඟය වාර්තා වූ බව මහ බැංකුව පවසනවා. පසුව මෙම වසරේ පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 451ක් ලෙස වෙළඳ හිඟය වාර්තා වූ බව මහ බැංකුව පවසනවා. මේ වසරේ පෙබරවාරි මාසයේදී අපනයන ආදායම 7.2%කින් සහ ආනයන වියදම 27.6%කින් අඩුවීම මේ සඳහා බලපා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් අඩු කිරීමට සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙනුයි වෙළඳ හිඟය අඩු වී තිබෙන්නේ. මෙම වසරේ ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 617ක වෙළඳ හිඟයක් වාර්තා වුණා. මේ වසරේ පෙබරවාරි මාසයේ අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 981ක් ලෙස වාර්තා වුණා. මේ මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1432ක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ. ඒ අනුව වෙළඳ හිඟය ඩොලර් මිලියන 451ක් ලෙස වාර්තා වන බවද මහ බැංකුව පවසනවා. වෙළඳ හිඟය අඛණ්ඩව අඩුවීම හේතුවෙන් ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බවද මහ බැංකුව පෙන්වා දෙනවා. මේ වන විට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 4.6%කින් අති ප්‍රමාණය වී ඇතැයිද මහ බැංකුව ප්‍රකාශ කරනවා.
පසුගියදා සිදු වූ පිපිරීම් වලින් අනතුරුව මෙරට සිටි විදේශ සංචාරකීන් පිටව යන බවට මත පළ වුණා. එහෙත් සංචාරකීන් විශාල වශයෙන් මිරිස ප්‍රදේශයේ රැඳී සිටින අයුරු අපට දැක ගත හැකි වුණා. එස්පේ පැටවුන් 800ක් මුහුදට මුදා හැරීමේ වැඩසටහනක් මිරිස වනජීවී කාර්යාලය සංවිධාන කර තිබුණා. ඒ සඳහා ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය ආදී රටවල විදේශිකයන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියා. ඔවුන් මෙම කටයුත්තට ඉතා උද්‍යෝගයෙන් දායක වන අයුරු දැකගත හැකි වුණා. මිරිස වෙරළ තීරයේ තල්මසුන් නැරඹීමටද සංචාරකයන් දක්වන්නේ මහත් උනන්දුවක්. මාතර, වැලිගම, නාඔටුන ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට සංචාරකයන් විශාල කැමැත්තක් දක්වනවා. පසුගියදා ඇති වූ වාතාවරණයත් සමග සංචාරක කර්මාන්තයට කණකුකා හඬන බවට ඇතමුන් මත පළ කළද තවමත් සංචාරකයන් මෙරට රැඳී සිටීම සංචාරක කර්මාන්තයට ඇති කර ඇත්තේ සුබදායී තත්වයක්. ISIS ත්‍රස්ත සංවිධානයේ තාඩන පීඩමයට ලක් වූ පකිස්තාන සරණාගතීන් 700කට වැඩි පිරිසක් ගම්පහ පස්සාල මුස්ලිම් දේවස්ථානයක රැඳී සිටිනවා. පවුල් 208කට වැඩි පිරිසක් මෙහි රැඳී සිටින බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 14ට අඩු දරුවන් සිය ගණනක්ද ඒ අතර වෙනවා. පාකිස්තානයේදී IS ත්‍රස්ත සංවිධානයේ ඝාතනවලට ලක් වූ පවුල්වල සමාජිකයන් පසුගිය කාලේ මෙරටට පැමිණ මිගමු ඇතුළු ප්‍රදේශ කිහිපයක රැඳී සිටියා. පසුගිය දිනවල සිදු වූ පිපිරීම් හේතුවෙන් ඔවුන් මෙලෙස ගම්පහ පස්යාල මුස්ලිම් දේවස්ථානයට පැමිණ තිබෙනවා. තම රැකවරණය වෙනුවෙන් මෙලෙස පැමිණි බවයි ඔවුන් පවසන්නේ. දැන් කෙටි විරාමයක්. ඒ සමගින් ITN දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. සවස දෙකට අපගේ පෑන් පෑය පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk